ජාත්‍යන්තර සහාය පුළුවන් තරම් ඉක්මනට අරගෙන පුළුවන් තරම් ඉක්මනින් මිනිස්සු ප්‍රාර්ථනා කරන මිනිස්සුන්ගේ ප්‍රශ්න වලට කතා කරන්න පුළුවන් අවස්ථාවක් මම ඉල්ලා සිටිනවා. මේ අවස්ථාවේදී අපි වාද ભેද වලින් ප්‍රශ්න වලින් පක්ෂ වලින් එක එක්කෙනාට දුරස් වෙලා හිටියොත් අපිට බොහොම විශාල විනාශයකට මුහුණ දෙන්න වෙනවා. නමුත් මේ මේ වෙච්ච දෙයින් දැන් අපි දැනගන්න ඕනේ. දැන් අනින් ඒවගේම අනාගතයේදී තව ඉදිරිපත්යක් එකතු වෙලා මේක සර්වපාක්ෂික ආණ්ඩුවක් හිටියට ඉදිරියට ගෙන යාවි කියලා බලාපොරොත්තු වෙනවා. ඒක තමයි ජනතාවගේ ඉල්ලීම. ජනතාවගේ ඉල්ලීම හැම තිස්සෙම අනුමත වෙනවා. බොහෝ විටක දැන් දැරට මගට ඇවිල්ලන තියෙන දැන් මේ පෙට්‍රල් ඩීසල් දැන් සේර මේක ඇවිල්ලනේ පොහොරක් දුන්නා. අතුරු පොහොර ටිකක් දෙන්න යනවා. ඒ ඒ ප්‍රශ්න ඔක්කොම විසඳුණා. නමුත් මේක සුවිශේෂී අවස්ථාවක්. මෙවැනි අවස්ථාවක් අතීතයේදී අපි කවදාවත් දැකලා තිබුණේ. අපි බලාපොරොත්තු නොවෙච්ච විදිහට තමයි අපේ ජනාධිපතිතුමාව අහිමි වෙලා ගියේ. ඉතින් එවැනි අවස්ථාවක අපේ ක්ෂේත්‍රයට සියලු දෙනාම එකතු වෙලා ගත්ත තියෙනවා. මම හිතන්නේ ඩලස් මන්ත්‍රීතුමා කියන්නේ බොහොම හොඳ යහපත් මන්ත්‍රීවරයෙක්, හොඳ කෙනෙක්, හොඳ මාධ්‍යවේදී කෙනෙක් කටයුතු කෙනෙක්. ඔහුට නමුත් දැන් ඔහුත් එකතු වෙලා ඔහුට හොඳම තත්ත්වයක් ලබා දෙන්න ඕනේ. ලබා දීලා ඔහුත් එකතු කරගෙන මේ ගමන අපි යනවා. ඒකත් මම හිතන්නේ මේ මේ සජිත් ප්‍රේමදාස මහත්තයත් එක්ක කතා කරලා මේ සිද්ධ දෙකට එකතු වෙන්න. මේ කාර්යය විපක්ෂ නායක මෙයා පක්ෂ නායකින් කීකීදලා දැන් පුළුවන් තරම් ඉක්මනට එකට එකතු